ස්වභාවික විපතක් නිසා මේ දිනවල බොහෝ දෙනෙක් අවතැන් වෙලා ඒ වගේම බොහෝ දෙනෙක් දුක් පීඩාවලට මුහුණ දීලා ජීවිතවලින් දවන්දි ගෙවලා. ඒ අතරතුර ඇසෙන අලුත්ම කතාවක් තමයි බත්තර මුල්ලේ සිදු වූ රූමත් තරුණියකගේ මිය යාම. ඇය උන් නේවාසිකාගාරයේ උඩුමහලින් ඇදගෙන වැටිලා ඇය මිය යනවා. ඇත්තටම බොහෝ දෙනෙක් නේවාසිකාගාර හදද්දී ඒවැයි ආරක්ෂාව ගැන සිතන්නේ නැහැ. ඉතින් මේත් ඒ වගේ සිද්ධියක් නිසා තමයි ඇයට මරණය හිමි වුණේ. ඇය නමින් හන්සිනි භාග්‍යා ජයසේකර. ඇය රත්නපුරේ පදිංචිකාරියක්. ඇය අවිවාහක උපාධිධාරිණියක්. අඩක් වැඩ නිම කරන ලද දෙමහල් නිවාසයේ උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසකින් තමයි ඇය පහළට වැටිලා මිය යන්නේ. ඇය සේවය කළේ දේශීය ආතෑම් දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරියක ලෙස. රත්නපුර නිවිතිගල ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හන්සිනි භාග්‍යා ජයතිලක 37 තරුණියක්. මියගිය තරුණිය තවත් තරුණියන් තිදෙනෙකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදියේ සම්පත් පෙදෙසේ දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටින අතර ඉකුත් සිකුරාදා ඒ කියන්නේ 11 වෙනිදා ඇය රැකියාව නිමවා සවස 6:40ට පමණ ගෙදර ඇවිත් තියෙනවා. ඇය සමග කාමරයේ විසෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මිතුරියද රැකියාව නිමවා ඒ වෙනකොට පැමිණ සිට තියෙනවා. මියගිය තරුණිය ඇයමතා පවසල තියෙන්නේ රාත්‍රී ආහාරය සඳහා ඇය රැගෙන ලද ඉස්සෝ මාළු පිළියෙල කරන බවක්. ඒ අතරතුර එම මිතුරිය විසින් නාන කාමරයට වැදී ඇඟපත සෝදන අතරවාරයේදී කෑ කැසීමක් සමග ඇසුණු විශාල ශබ්දයක් සමග ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ සෝදිසි කිරීමේදී මිතුරිය පෙනෙන්නට සිටියේ නැහැ. ඇය කාමරයට එබිකම් කර බලා උඩුමහලේ සිට නිවස පිටිපස දොරින් පහත බැලීමේදී කිසියම් අයෙකු වැටී සිටිනු ඇය දැක්කා. ඒ ගැන නිවසේ හිමිකරුට පවසා පොලිසියට දැන්වීමෙන් පසු ඔවුන් සමග පිටුපස ගොස් බැලීමේදී මියගිය කල්මනාකර සහකාරීවරිය දෙමහල් නිවසේ පළමු මහලේ පිටුපස කොටසේ දමා තිබූ ප්ලාස්ටික් කෑන් මත උඩුබැලි අතට වැටී සිටි ඇති අතර ඇයගේ වම් කණින් සහ නහයින් රුධිරය වැහෙන අයුරු දක්නට ලැබුණු බව එම මිතුරිය පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන් වුණා. ඇය විසින් සුද්ධ කරන ලද ඉස්සන්ගෙන් ඉවතලන කොටස් අඩංගු බෑගේද එම ස්ථානයේ වැටී තිබූ බව පොලිසිය පවසනවා. නිවසේ හිමිකාරියගේ ඥාති පුත්‍රයෙකු විසින් බරපතල තුවාල ලද තරුණියව ඒ ආසන්නයේ නිවසක් ඉදිරිපිටට රැගෙන ගොස් 19.90 සුවසරිය ගිලන් රථයක් මගින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා 13 වෙනිදා පෙරවරුවේදී වාට්ටු අංක 73 හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරා. මියගිය තරුණිය සුද්ධ කරන ලද ඉස්සෝ අවශේෂ කොටස් උඩුමහල්ලේ පිටිපස්ස කොටසේ තබා ඇති භාජනයට දැමීම සඳහා යාමේදී ඇයගේ පයලිස්සක් ගොස් උඩුමහලින් පහළට වැටෙන්නේ නැති බවට බොහෝ දුරට සැක කළ හැකියි පොලිසිය සඳහන් කළා. මියගිය තරුණිය මීට පෙර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර 2කට පමණ ඉහතදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණි ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත බාර දුන්නා. අකාලයේ මිලින වූ ඇයට අපි නිවන් සුවත්වේවයි ප්‍රාර්ථනා කරමු. මේ තොරතුරු අන්තර්ජාලය ඇසුරින් අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.